ජීවිතය සාන්තිය තියාගන්න පුළුවන්. හැබැයි මේ මොහොතට මොහොත කියන එකේ තියෙන වර්ගය කියන්නේ මේ මොහොතේ මේ සීය කියන්නේ දැන් අපිට ධර්මයට අවශ්‍ය සීයට කයට සීය එන්න එපේ කය ගාවට ඔබ්සර්ව් කරන එකට. එතකොට ඒ වෙලාවේ මේ දැන් කය වේගෙන් යනවා අපි ඒ කියන්නේ ඒ ස්ටෙප් එක දැනෙන්නේ නැතුව යනවා කියන්නේ අර අවශ්‍ය සීය නැහැ කර ජීවත් වෙන හින්දා. භාවනාව ඒක කූල් පැත්ත පාවිච්චි කරන්නේ නැතුව අර අරකම වැඩවලම යෙදෙන මේකක පුද්දලා තියෙනවා. තවද මම මහත්යෙත් එක්ක අර වාහනේ යනකොට මම ඉතින් ටිකක් හැටිදේ එක තමයි අහුණේ අර එතනදිම අර මෙහෙම රිලැක්ස් කරන හැටි එළවනකොට. ඒකට එළවන එකත් ස්මූත්. නැත්තම් ටික් ටික් මෙහෙම එකපාරට අර අර ඉඳන් ඉන්න හැටත් දැනෙනවා ඒ ටෙන්ෂන් එක. කියන්නේ දැන් ඒක පුඩක් කර පුහුණු අපිට අර ඉස්කෝල වලින් පුහුණු කළත් නෑ. ඒක පුහුණු කරවන්නේ නෑනේ කවුරු? කරන කෙනෙකුත් නෑ කරපු අය ගිහිල්ලා දැන් ඉන්නේ ඔක්කොම නොකරපු බැරි වෙච්ච අය අපි වගේ. මේක තමයි ප්‍රශ්නේ. ඔව් ඒ කියන්නේ ගොඩක් වගේම කෙලෙසුත් අඩු වෙලා නිවිලා ගොඩක් වෙනකොට අර කය චලනයත් මේ යනුව වෙනස් වෙනවා. එතකොට ඒක 100ක් කියලා ගන්න එක නැචරල් ස්වභාවයක් වෙනවා. එකින සන්තකායෝ සන්තවාචෝ සන්තවාසසු මාහිතු වන්තලෝකා මිසෝ බික්කු තාදිසා සමනම සන්තින්ද්‍රියා සන්ත මනස සන්තං තේසං ගතං ඔකිත චක්කු මෙතපානි තාදිසා සමනම. එකනේ සන්තර දැන් මේ කාලේ මේ කට්‍යත් මහනුනා වගේ වෙන්න ඕනේ. ඉතින් ඒක නැචරලි එන්න ඕනේ. තමගේ මනස නිවෙනකොට ඔය සන්තකායෝ සන්තවාචෝ සන්තවාසසුමාහිතෝ වන්තලෝකාමිසෝ බික්කු. ඒ කියන්නේ වමනයක් වගේ අපි උදේට මේවා කරපු මේකක් ආයි ගිලින්නේ නැහනේ කෙල ගහපු. ඒ වගේ ලෝකෙ දිහා බලන මනසක් ඇති වුණාම තියෙන කෙනෙක් වගේ ස්වාමිවංශලා කියලා අර ඒ ගාතවෙන පැරණි. මේ වෙලාවෙත් ඒ කියන්නේ ඉතින් මේවා වැඩිගෙන ඒවා ට්‍රැන්කුලයිස් වුණාම ඉබේම තමන්ගේ ඇවතුම් පැවතුම් යන ඒවා ඔක්කොම ටිකක් දකින්න කෙනෙකුට සනීපයක් වෙනවා. හැබැයි තමන් කේන්ති අරගෙන වරි වෙවි මිනිසුන් ළඟටවත් එන්නේ දෙන්නේ. මොකද තමන් වරි වෙන එකත් ඒකත් ද්වේෂයක් පින්වතුනි. තමන් ගැන දුක් වෙන එකක් උනත් ඒ කියන්නේ ඒවා වෙනවා. අපිට වෙන්න දෙයක් නෑ. පොළොවේ ගැහුවත් තමන් දකින්න ඕනේ මේ මගේ ශරීරය නෙමෙයි අතහැරලා ඒ පොසිටිව් එනර්ජි එක ගන්න ඕනේ. ඒක පුළුවන්. මේ පිඟුතුලට හොඳටම පුළුවන් මට විශ්වාසයි. මොකද පිටුලකේ 아무ත දෙයක් තියෙනවා. මේ පිඟුතුලා හොඳට මහන්සි වෙන්න දන්නවා. එනර්ජයිස් වෙන්න දන්නවා. ඉතින් මමත් එමනේ මේ ලංකාවේ ඉන්න නම් කම්මැලිලා යනවා. මොනවත් කරන්නේ නැහැ. ලෞකික දෙයක් කරන්නේත් නැහැ. ලෝකෝත්තර දෙයක් කරන්නේත් නැහැ. ඒවලත් තියෙනවා. එතන ගියාම එක එකව හිත හිත ඉන්නේ. ඒලාවේ ශාරීරික දියා බලනවා. කියන්නේ ඇතුළේ ඉන්න ඇටි එතකොට හිතන්නරකයි මං තනි වෙලා ඉන්නේ. දෙවිදිතන් වහන්සේලාට පේනවා මං කරන දේ. හින්දා මේ මම මෙතන වැරද්දයක් කළා එළියට ගියාම ඒක ඔක්කොට මේක හිටිනවා. පෞෂ්‍යත්වය හැදෙන්නේ එමයයි. තමන් හැංගිලා අරමයක් කරොත් එක්කෝ හැංගිලා නෙමෙයි මිනිසුත් එක්ක හරි එකතු වෙලා වැරද්දේවල් කරනකොට කියනකොට හිතනකොට ඒවා අපේ පෞෂ්‍යත්වය හැදෙනවා. නිකන් නෝන්ජල් මුස්පෙන්තු නිකන් භූතයක් වගේ පේන්න පටන් ගන්නවා. භූත වැඩ කරනකොට හොඳ පැත්තට කරනකොට ඒකේ කුච්ච තමන්ගේ ඒ පෞෂ්‍යත්වයක් වෙන පර්සනලිටියක් වෙන පවර්ෆුල් පර්සනලිටියක් හැදෙනවා. ඒ වගේම චාම් එකක් වෙනවා වසියක් වෙනවා මොන මිනිහෙකුට ආදරේ හිතෙනවා. ඒක ආභරණයක් වගේ තමන්ට මේ මොනදිට කියන්නේ නොපෙනෙන මොන ආභරණ ඔය ඇඳුම් වුණා තමයි කිරණ පේනවා පින්වතුනි. ඒ කියන්නේ නම කෝට්ටයි දාගෙන ඉන්නත් පුළුවන් සිල් රකින්නකොට ඒවා කරනකොට ඒ අවුරා එක හරි ලස්සන කරනවා. දැන් බලන්න සමාකය සුදු ඇඳන් ඉන්න පුළුවන්. දැන් මේ පින්වතුන් නා නෙමේ මේ පිටුනම් හරි වෙනස්. එයා එහෙම හිටියට එයා මොන හරි මම එක තැනක දැක්ක ඉන්දියාවේ නිකන් රෙස්ටෝරන්ට් එකක වගේ මට දානේ සලසලා තිබ්බ. හැබැයි ඒ අතරදිම මේ ගෙනාවත් මේ මොනවාද ඉන්දියන් කට්ටියක් ඇවිල්ලා ඔක්කොම සුදු ඇඳලා සුදුදල හිටියට ඒගොල්ලන් ඕඩර් කරේ විස්කි බෑන්නේ. මම මේක හරි පුදුම හිතනා මට ඒ වෙලාවේ.
ඉතින් මම බැල දැන් කරන්න දෙයක් නෑ මම මෙතන මට දැන් සකස් වෙච්ච තැන කොහොම හරි මම ඒක ඔබ්සර්ව් කරා දැන් ඉතින් ඒ සුදුනෙන් හිටියට අවුර එක පේනවා නිකන් අර නිකන් අමුතු නිකන් මලානික ඇට්මොස්ෆියර් එකක් එතන ඇති වෙලා තියෙනවා ඉතින් ඇඳුමත් නෙමෙයි අන්තිමටම තමන් ඩේලි කන් තමන් ඇඳුම වෙනෝනේ තමන්ගේ සීලය චරිතය සාමාන්‍ය ජීවිතන විදිය තමට එකක් පෙන්නල එකක් කරන එකත් ඒකත් ලොකු ගැටලුවක් වෙනවා තමන් නැචරල් නෝමල් වෙන්න පුළුවන් හරි තමන්ට බැරිම තැන හොඳම වෙලිය සීල් සිද්ධ කරගන්න කියන එක මගේ මේ වැරද්ද වෙනවා තමන්ටත් කියාගන්න ඕනේ මම මේක අයින් කරගන්න ඕනේ ඒ වගේ තමන්ගේ වැරදියකින්කට අයින් කරන යන්න යනකොට හරි මගක් ලොකු සැනසෙල්ලක් සැනසහල්ලුවක් මනසට එන්න පටන් ගන්න අනිවාර්යෙන් ඉතින් අද වෙන්න ඇති මං හිතන්නේ දානේ සෞත්වටම බලපෑමත් හැබැයි මොකද ඒක ලොකු තයක් තියෙනවා අපේ දැන් ගොඩක් ඒක දැන් අපේ අරණිය වල වුණත් ආරණි ලේ ගියා කියුණාට ඒ දාන වෙලාවේදී අපි ගොඩක් අහු වෙනවා ඒ කියන්නේ එක එක දාන දායක පිස්ස ගෙනලා දිනවා මේවා කරලා දිනවා ඉතින් අපි ඒ වෙලාවේ අර ප්‍රතික්ෂේප කරලා ඒකේ වෙලාවේ රස අයින් කරන්න ඕනේ කියලා ඒක අවධානය එච්චර දැනුම මදි ඉතින් ඒකින්ද අපිට සිත බලවත් කරගත්ත මේ සංඝ පිරිසක් ඇත්තටම ඊට පස්සේ යෝගී පිරිසක් ලංකාවේ පිළිනේ පූජාවල් කරන එහෙම පිරිසක් පිළිලා තියෙනවා ලොකුට පූජාව කරන පින්මදි කියලා පින් පුරන කට්ටිය. ඉතින් ඒ වෙලටිනේ ප්‍රධාන අයට ඒක එහෙම කරනුනාම අනිත් අයටත් ඒක ඒ විදිහට කියලා හිතනවා. ඉතින් ඒක කවුරු හරි කඩාගෙන ගියොත් මෙහෙම කියන බුදුහන්දර කියන අදිසිල් අදිචිත්ත අදිප්‍රඥා ඒව වඩපු එදා රහතන් වහන්සේලා ඉදදී ඒ තත්ත්වයට පත් කරා කියලා අනිත් අය. කල්යද්දී මේක ඒව පත්වෙච්ච නැති තත්ත්වල් එනවා. ඒතකොට ඒ අය හින්ද අනිත් අයටත් ඒක තමයි පත් කරවන්නේ. තමන් ඉදිරියට ගියෝතින් මේක කොහොම හරි ගවේෂණය කරන් හරි අවුරුදු 40කින් 50කින් හරි තමන් ලෝකෙට එලියක් අරගෙන එලියක් අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. ඉතින් එකයි මේක විශේෂයෙන්ම මේක කාටවත් කියන්න බෑ මේක කරන්න බෑ කියලා. ඒ කරන්න බෑ කියලා කියන එක තමයි ලොකුම හානිය මේ ලෝකෙට. ඒතර මේක බොරුවට කියන්න බෑ තමන් ඇත්තට කරගන්න ඕනේ. ඒ ඇත්තට කරගන්න එක ලොකු ආශිර්වාදයක් වෙනවා මුළු විශ්වයටම. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය නිකම් මේ බැරි දෙයක් මේක මේ නිකම් මේ මොනවාද ප්‍රැක්ටිකල් නෑ කියන එකක් නෙමෙයි. අද කාලේ විශේෂයෙන් ප්‍රැක්ටිකල්. අද තාම චාන්ස් එකක් තියෙනවා මේක කරගන්න පුළුවන් පින් තියෙන අයට තියෙනවා නම් ඒ සංවේගය තියෙනවා නම් ඉතින් සමාකලාට මේක කරන් යන්න ඕනේ. සම සුද්ධ වෙන එක පොදු කාටත්. Taman කවදා හරි බුදුවරයෙක් ගාව මොනවා හරි වෙන්න තියෙනවා නම් ඒකට ඒකටත් මේක උපරිම ශක්තිය ලැබෙනවා. ඉතින් මේක අපි හැම මොන හේතුවකට හරි කරන්නේ නැතුයි ඉන්නවා කියන්නේ ඒක භයානකයි. ඒක භයානකයි. ඉතින් අර නිකන් මේක කරගෙන යන හිත සුද්ධ කර කර යන්න ඕනේ. එනකොට තමන්ගේ මේ පාරමී වලටත් ශක්තියක් වෙනවා. එක්ක මේ ආත්මෙදිම මේක ගැළවිලා යන්නම් ඒකටත් හයියක් වෙනවා. දෙකටම ඕක තමයි අවශ්‍ය. නැත්නම් වෙනම මම මේක පතනවා පින් කරගෙන මෙහෙම සේවයක් කරන් ඉන්නවා වැඩි භාවනා කරන්න යන්නේ. ඒක පින්නේ මම භයානක අදහසක්. මේ පෙරම් පුරණය විශේෂයෙන්ම භාවනා කරනවා. ඒ කියන්නේ පෙරම් ඇත්තට එහෙම කරන කෙනෙක් නම් එයා ඉහෙම ආදර්ශය ලෝකෙට. එයා කියන්නේ ඒක එයා ඒ බලයෙන් ඒ ගියාත්මලින් එන්නේ. බුදුහාඳුර එදා බෝධිසත්ත්වවදී බ්‍රහ්ම ලෝකෙට යොමු කරා. යව්ව පිප්පු ධ්‍යාන වඩුවා. ධ්‍යාන වලින් ඒ වඩපු දේ ලෝකෙට ඇරිය. බුදුනම් පස්සේ තමයි නිවන් ධාතුවට සත්‍යයෙන්ම ගයිඩ් කරේ.